ආයුබෝවන්. ශ්‍රීලංකාවේ යුදතත්වය වගේම දේශපානවාතාවරණත් උණුසුම් වෙලා ශ්‍රීලංකාව පමණක් නෙවෙේ තමෙන් නාාඩුව හරහා ඉන්දියාවේ මධ්‍යමරජයත් උතුරේ යුදමහෙවම් පිබඳව අවධානයෙන් සිටිනවා. අසල්වැසි ඉන්දියාව ඉල්ලා සිටින්නේ කෙසේ හෝ දේශපාලන විසිඳමක් කරා ගමන් කරන ලෙසයි. උණුසුම් යුදතත්වේ සහ උණුසුම් දේශපානවාතාවරණයත් තුළ. ශ්‍රී ලංකාවේ ඉතා තීරණාත්මක මුහොතක් උදවී ඇති බව සිහිපත් කරමින්. අපි අදත් සූදානම්වෙනි සති වරස්ථාන ආරම්භ කරන්න. ආරාධනා කරනවර ඇඳී සිටිනට පුරාඩහෝරාවක් සති සමඟ පජාතන්ත්‍රවාදය සඳහා එක්කුණු දෑත්. යාපාරණය උදෙසා සමාජයට දු රොටුවක්. එදදා සමසේ අනුවේ ඔක්තෝබර්මාසයේේදී AATT සංවිධානය විසින් යාපනයේ මුස්ලිම් ප්‍රජාව පලවා හැරීම ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව තව දුරටත් සංකීර්ණ කළ. සිංහල දෙමළ ජාතිකත්වය අතර පැවති මේ ගැටලුවට මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ වන්නේ මේ සිදුවීමෙන් අනතුරුවයි. වසර දහන මේකට පෙර ්‍යාපනය ප්‍රදේශෙන් පලවාහරනු ලබූ මේ මුස්ලිම්ාව ශ්‍රී ලංකාවේ විධ ප්‍රදේශවල ජීවත්වන්නේ අතීතය සිහිපත් කරමින්. ඉතින් මේ කණගාටුදායක සිදුවීමෙන් වසත දහනමයකට පස්සේ අපි දැන් සූදානම් මෙන්නේ යපනයේ මුස්ලිම් ප්‍රජාව හමුවන්නට මෙම බාංගුනාදය එක්කාල වකවානුවක මේ පලාාතම අවධි කලාා නමුත් අදයිමනාදය මේ ප්‍රදේශය පුරාවට පැතිරගයක්ත් ඒයට සවන්ීමට හෝ එම අරුට පිතුරු සැපීමට හෝ සැලකේතු පිරිසක් මේ ප්‍රදේශයේ දකින්නට නැහැ. අතීතියේ යාාපනය ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජීවත් වූ බවට සලකුණු දකින්නට තිබුණත් අද එහ ඉතිරි වැත්තේ විනාශයට පත්වූ පල්ලි නිවාසහා පවුල් කිහිපයක්. මෙවැනිම ඔක්තෝබර් මාසේක එනම් එක්දහස් නමසේ අනුව වසරේ දී Lට සංවිධානය විසින්. ජාපනයේ ජීවත්වුණු හැත්ත පන්දහසක් පමණවන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් මේ ප්‍රදේශයෙන් පිටමංකලදා සිට. රජයේ පාලන යටතට නැවතත් ්‍යාපනයේ ප්‍රදේශය පත්වනතෙක් එම ප්‍රදේශය ජනෂූන් ්‍යෙවතිබුණා. නමුත් අනුහතර වසර කාලය තුළත් සඩන් විරාමේ පැවැති කාලේ තුළත් ස්වකැමැත්තෙන් ඇතැම් මුස්ලිම් පවුල් මෙහි නැවත පදිංචි වුණා. නමුත් නැවතත් හටගත් යුද්ධේ හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් තුළ ජීවත්වන ජනතාව අතර. මුස්ලිම් ප්‍රජාවද එක් කොටසක් වර්තමානයේ යාපනය නගරය තුළ පිහිටි සෝනග තේරු හා ඒ අවට ප්‍රදේශී මුස්ලිම් පවුල් හැටකට අයත් පුද්ගලින් පන්සියක් පමණජීවත්වෙනවා. මෙහෙවුල් හැටක් හැත්තාවක් පමණ ජීවත්වෙනවා. හැමෝම කරදර පිටි තම ජීවත්වවෙන්නේ. එදින දා හම්බකරගෙන ජීවත්වන මුස්ලිම අයගෙන් සමහරය ආාධිතව දුක් ඉදිනවා. මෙතන් ලෙඩවෙලා ඉන්න අයත් කොහෙවත් යන්න බැරි ඉන්නවා. මෙහෙ ඉන්න අයට මෙහෙට එන්න පුළුවන්කමක් නැතව ජීවත්වෙනවා. අද වන විට යාපනයේ දක්නට ලැබින විධූ පෞද්ගලික ප්‍රශ්න වලටද ඔවුන් මුහුණ පානවා. අපේ පලා කවද දියුණු යිද. එතකොට තමයි අපේ ඇමෙහිටෙන්නේ මේ මිනිසු ගොඩාහකින්න. ඒත් පාරවල් තාම අලුත්තඩිය කරලන. ඒකට හිතු මුස්ලිම් අයිඉන්න ප්‍රදේශතාවමත් දියුණු වෙලාන්න. ඒක ඇනි මුස්ලිම් ප්‍රදේශ පවිච්චි කරන්නේ මත් පැන්ම් මකිනිමෝගේ වෙළදාමලට එටර්නීතය පැනවීමෙන් අපිට කිසිම් බලපෑවක් නැහැ. නමුත් ඒක පවිච්චි කරලා මංකොල්ල කන්නත් පැහර ගන්නත් ගාතකින්න්ට වාසයක් තින්න. මේ ප්‍රජාව අතරින් බොහෝ දෙෙනෙක් වවි ආපාරිකයන්. නමුත් මෝන්ගේ ජීවනෝපාය මාර්ගත වර්තමානයේ පවතින ගමනා ගමන බාධාවන් හේතුවෙන් විවිධාකාර ගැටලු රශ්ුවකට මහුණ පාතිෙනවා නැවලින් තම අපි බඩුගේෙන් කිලො විසි පාහට වැඩියින් නැවලින් ගේන දෙන්නන්නේ නැ. රුපියල් තුන්දහස් පන්සිය ගාත්තුවක් අපට අය කරන. කිිලෝ විප පහට වැඩියින් ගෙනවත් රුපියල් තුන්දස් අටසයක් අය කරන. මෙහමොත් අපි පොහොමද වෙළදාම් කරන්න. යාාපන මුස්ලිම් ප්‍රචාවගේ ප්‍රධාන පාසල් අතරන්න එකක් වන උස්මානියාව විදුහලේ බොහ ොඩනැගලි අදවනමට යුද්දේ බලපෑම්බලට ලක්වෙ තිබෙනවා. දැනට භාවිත වන්නේ එම ගොඩනගලි අතරයෙන් කෙහිපයක් පමණයි. එමෙන්ම ආර්ථික ප්‍රශ්නවෙන්ම ගුරුහින්ගේද, මෝන්ගේ අධ්‍යාපනයට දඩි බල පෑමක් එල්ව කරනවා. අපේ පාසල පටන්ගත්ත කාලේ මුස්ලිම් ගුරුවරෙ හිටියේ නැහැ. අද වෙනකො ස්‍රේච්චා මුස්ලිම් ගුරුරු දෙන්නේෙක් ඉන්නවා. ඒ එක් තවත් දෙමළ ගුරුවරෙක් ඉන්නවා. ඒ අය අපේ ළමයිට හොඳින් ඉස්ලා මාගම වගේම වත් පිළිවෙත් කියා දෙනවා ඉගෙනගන්න කිව්ම ළමයි කියනවා අද අපිට ඉගෙනගන්න බැහැ කියලා. ඒගැ ඇහුහම කියන්නන්නේ අපට ඩ ගිනිී ක්ලාන්තයි කියලා. එහෙමනාම අපට ඒයට උගන්න අමාරුයි. ළමයිට ගෙදරගහි නිගෙන ගන්න තමාරුයි ඒගැ ඇහුහම කියනෝ රෑට ලයිට නැහ ලාම්පු තෙල් නැ කියලා එතකොට අපිට ඒයට බලෙන් උගන්න බැහ. ප්‍රදශ සසුබෑමකට ලක්කු තත්වයක් තුළ හා අතහැර දමා තිබෙන අතරම පවත්නා ආරක්ෂක ගැටලුද අතීත පදිංචිකරුවන් මෙහි නොය මට ප්‍රධාන හේතුවක්. මේ හැම දෙයක්ම බලල තමයි අප අයි මෙහිට එන නෙත්ත. අපි ගැන දකුණන කිස්ම දේශපල නායකෙක්වත් මුස්ලිම් නායකෙන්වත් හිතන් එනහ. ලඟදී අපට මුස්ලිම් නියෝජනයක් ඇබිලතිීම. ඒකින් අපි ප්‍රශ්නම්පර්ණම විසුල බෑ. යාපන සිටින දෙමල මුස්ලිම් අතර බෙදීමක් නැහැ. අනුව දශක පිටමං වූ අවස්ථාවත් ආයුධ සන්නධදායටත් මුස්ලිම් අඇ තර ගැටලු ඇතිවුනත් දෙමනලහක් අපි කිසිම් ප්‍රශ්ණ ඇවුණ ැ. යාාපනයේ බහුතර සමාජය වන දෙමළ ජනයා සමග මේ මුස්ලිම් ප්‍රජාව පෙරපරිදිම යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගමින් පසු වෙනවා. පාර්ලිමිතු නියෝජතෙන් විසි දෙනෙක්කින්නවා. දෙමළ ජාතික සධානය යාපනයට ඇත් මුස්ලිම් ඇ ගැටලුගෙන බලන්න වෙනවා. ඒක දැනගෙන ඒ අ යාාපනයේ නැවත පදිංචි කරලා ඒගේ අව්‍යතහා ගැටලු ඒයක සාකච්ඡා කරන්නවා. නමුත් යාාපනයේ මුස්ලිම් ප්‍රජාව පවසන්නේ තම ස්ථාවරත්වය ගොඩ නැංබීමට පසුුවම සැකසා ගත හැක්කේ අර්බුදේ ඇතිකළ පාර්ශවේ මැදිිහත්වීම මත බයි. පවත්නා ආර්ථික බාධකහා නෑදෑ තමුතුරුවන්ගෙන් වෙන්වජීවත් වෙන ගැටලු සාගත තත්ත්වයක් පැවතියත් මොවුන් තම මුල්වාස්භූි කරා පැමිණ ජීවත්වීම සඳහා උත්සා කරනවා. නමුත් මේ ප්‍රජාව පිටමංකර වසර දහනමයක් ගත වී ඇතත් නැවතත් තමන්ගේ මුල්වාසභූමි වලට පැමිණිමිය ජනතාව හමුවේ ඇත්තේ අනාගතය පිළිබඳ අස්ථාවර යැගේක්.